नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहतो सियलु मगुल लकुने युक्त वु मागे बुद्ध पियानन वहन्सेट नमस्कार करमि। नमस्कार वेवा अति उत्तमनीय पांसीय पनस जातक पुत्वांसेगे असुहत्तनी मंगल जातक देशनाव। यस्स मंगला समूहता उपपाता सुपिनाच लखनाच स मंगल दोष वीतिवत्तो युग योगाधिगतो न जातु मेति इति। यम रहत केनेगे दिट्ट सुत मुत आदि मंगल्योद सूर्य ग्रहणादि उत्पातयोद स्वजनयोद लक्षणयोद मनाकोट नसन लद्दाहुद मंगल दोषयन इक्म सिटियेद युग धर्मयंद योग धर्मयंद अटपत कोट सिटियेद। ए रहत उतुमा एकांतें प्रतिसंधि वसें मे लोकेट नोयन्नेय। लोक सत्यं कियन्ने बहुम असरण कम्मलिं अमारु कम्मलिं पिरन पिरिसाक। इतिं ओन्ने असरण कम दुरुकरगांट असहन यं दुरुकरगांट सोया यान्नेत एवनिम पिरिसाक। इतिं ए निसा ओंगे असरण कांगवलिंग तवत पिरिसा प्रयोजन गन्नट तवत असरण करन्नट बलायदीमे स्वभावलिंग पिरिच्च मे लोके सियलुम असरण कांगवलिंग मिदिला सबैम सहने लंगा कर गन्नट कियला देन मे श्री सद्धर्मये मे मोहतेदी श्रवणय करन्नट तरम भाग्य संपन्न वू पिंवत्नि। अपि दैन सूदानम वन्ने 87 वेनि जातक देशनाव श्रवणय करन्नट। මේ ගාථාව හා තේරුම අපි දැනගත්තා වචනාර්ථිම සා බැලුවොත් මේ ගාථාවේ අර්ථය වඩාත් පැහැදිලි වේවි। යස්ස මංගලා සමූහතාති කියලා කියන්නේ මොකද්ද? එයින් කියවෙන්නේ යම් අරහත් වූ ක්ෂීණාශ්‍රයන් වහන්සේ නමක් දිට්ඨ මංගල සුත මංගල මුත මංගල යන මේ මංගලය මුලින්ම උපුටා හරින්නක් දෙයිද? ඒ කියන්නේ සමහර පිරිසක් හිතනවා හොඳ දේවල් දැකීම තමයි දිවිනුවට හේතු වන්නේ. තව පිරිසක් හිතනවා ඇහෙන දේවල් තමයි උතුම්. ඒ කියන්නේ හොඳ ශබ්දයක් ඇහුනොත් එදා දවස හොඳයි. හොඳ ශබ්දයක් ඇහිම ලෞකික ජීවිත ජය ගන්න පුළුවන්. මේ විදිහට මේ කනට හොඳ වචනයක් ඇහුනොත් එහෙම ඒක හොඳයි. නරක වචනයක් ඇහුනොත් ඒන් ජීවිතේ කාල කන්න වෙනවා වගේ මේ විදිහට හිතීම තමයි දිට්ට මංගල. මුත මංගල කියන්නේ මේ දැනෙන දේවල් මංගල හැටියට හිතනවා. උදෑසනම මේ හක් ගෙඩියක් කියලා ඒ මංගල ලකුණක් වශයෙන් හඳුනන දෙයක් උදෑසනම ස්පර්ශ කරන් ලැබුණොත් එදා දවස සුබයි. මේ ආදී මුත මංගල කියන ඒ කරුණ. එතකොට මේ මංගල්‍ය තුන රහතන් වහන්සේලා උපුටා දානවා. රහතන් වහන්සේලා මේවා ගණන් ගන්නේ නැහැ කියන අර්ථය. උප්පාතා සුපිනාච ලක්ඛනාචාති. ඊළඟට විස්තර වෙනවා මෙබඳු චන්ද්‍ර ග්‍රහණයක් වන්නේය. මෙබඳු සූර්ය ග්‍රහණයක් වන්නේය. මෙබඳු නැකත් ග්‍රහණයක් වන්නේය. මෙබඳු උල්කාපාතයක් මෙබඳු ලැබුගින්නක් මේ පස්මහා පහළවීම් නොඑක් ආකාර සිහින ඊට ලකුණු හා අනිට ලකුණු ස්ත්‍රී ලක්ෂණ පුරුෂ ලක්ෂණ දාසියන්ගේ ලක්ෂණ දාසීන්ගේ ලක්ෂණ කඩු ලක්ෂණ ගොන් ලක්ෂණ වස්ත්‍ර පිළිබඳ ලක්ෂණ මේ ආදී වූ මේ ලක්ෂණද ඒ වගේම ඔය කරුණු තුළින් සුභ අසුභ වෙනවා කියලා යම් කිසි කාරණාවක් නිසාද මානසික විශ්වාසයක් ගොඩනගින්නේ ඒ ස්ථානයේද මේ සියල්ලක්ම යමක විසින් නැසන ලද්දද ඒ කියන්නේ ඒ පිළිබඳ නොතකාහරින් ලද්දද ස මංගල දෝෂ වීති වත්තතෝති එක්සිනාශ්‍රවතේ මේ ඒ විදියට කරපු රහතන් වහන්සේ මේ සියලු මංගල දෝෂයන් ඉක්මවා සිටි කියන අර්ථය තමයි අපට මේයින් ගන්නට තියෙන්නේ. යුග යෝගාදි ගතෝ න ජාතු මේ තීති කියලා ඒ අවසානයේ ප්‍රකාශ වුණා. ඒ මොකද්ද? ක්‍රෝධය වෛරය ගුණමකුකම ගුණ
ගුණවතුන් හා සමෝසිතීම ආදී ඒ යුගල වශයෙන් එකට බැඳමින් පවතිනා වූ ඒ කෙලෙස් වලට කියන ළමක් කාම යෝගේ නම් කාම භව දිට්ඨි අවිජ්ජායන මේවට සත්‍ය සසර බැඳ තබන බැවින් මේවා සතර යෝග නමි. ඉතින් ඒ යුග ක්ලේශ හා යෝග ක්ලේශයන් ඉක්මවා ගිය හැම ආකාරයෙන්ම අතහැර ගිය භික්ෂුව කියන්නේ මේ රහතන් වහන්සේ හැම දෙයක්ම අතහැරලා දාලා තියෙන නිසා ඒ කියන්නේ ඉහතින් දැක්කුවේ සියලු කරුණ පිළිබඳ විශ්වාස නොකරන නිසා ඒ වගේ පුහු දේවල් හිස් දේවල් අතහැර දාපු නිසා ඒ රහතන් වහන්සේ නැවත කිසි දවසක මේ ලෝකයට ප්‍රතිසන්දි වශයෙන් එන්නේ නැහැ. එසේ නොවීම කියන්නේ මේ ලෝකයේ දුෂ්කරම කාරණාව කරගන්නත් ඉහත කී දේවල් අපි අතහරින්න ඕනේ. එහෙම අතහැරපු කෙනාට තමයි මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන් කියන දේ සිතේ තබාගෙන මෙහි වර්තමාන හා අතීත කතාවන් දෙසට අපි යොමු යමු. පින්වතුනි, මේ කතාව බුදු පියාණන් වහන්සේට දේශනා කරන්නට හේතුනේ එක්තරා බමුණෙක් අරවයා. මේ බමුණාගේ නම තමයි සාටක ලක්ෂණ. මේ සාටක ලක්ෂණ බමුණා මිසදුට එතුමා විශ්වාස කරනවා මේ සමාජයේ පවතින ඔය නැකත් කේන්දර ජ්‍යොතිෂය වගේ මේ කරුණු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජීවිතයට සම්බන්ධ කරගනිමින් ඒම ජීවිතය කරගනිමින් මේ අනවශ්‍ය කරුණු තුළ ජීවිතය පවත්වන කෙනෙක් තමයි එතුමා. ඉතින් එතුමාට දවසක් දැක් ගන්නට ලැබෙනවා තමන්ගේ පසුම්බිය දිබ වස්ත්‍ර දෙකක් මීයන් විසින් කාලා දාලා තියෙනවා. ඉතින් මේක බොහොම අසම දෙයක් වශයෙන් කල්පනා කරන මේ බමුණතුමා මේ වස්ත්‍ර දෙක ඉවත් කරන්න ඕනේ. මේක ළඟ තියාගත්තොත් ඒ කෙනාට මහ විනාශයක් වෙන්නේ. මේක මාලිගාවට අරන් ගියොත් එහෙම මාලිගාවත් විනාශ වෙනවා. දරුවෙක් ළඟ තිබ්බොත් දරුවත් විනාශ වෙනවා. බැරි වෙලාවත් මම මේක අහක් කරන්න කියලා සේවකයට දීලා ඒ සේවකයා ගත්තොත් ඒ සේවකයාගේ පවුලත් ජීවිතයත් විනාශ වෙනවා. ඒ නිසා මේක පුතාට දෙන්න ඕනේ. ඒත් අතින් අල්ලන්න කියන්න හොඳ නැහැ. දණ්ඩකින් අරගෙන, ඒ කියන්නේ කොඩා කෝටු කැවල්ලකින් මේ අරගෙන සොහොනට ගිහින් දාලා කියන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ විදිහට තමන්ගේ පුත්‍රයාට අණ කරනවා. පුතේ මේක අරන් ගිහිල්ලා අතින් අල්ලන්න නැතුව කොඩා කෝට්ටකින් අල්ලාගෙන ගිහිල්ලා සොහොනට දාන්න. ඉතින් පුත්‍රයාත් ඒ විදිහට කරනවා. ඒ දවසෙන් පින්වත්නි මහා කාරුණික බුදු පියාණන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සම්මතින් බලද්දී මේ දෙන්නා ඒ බුදු පියාණන් වහන්සේගේ කරුණාදලට හසු වෙනවා. බුදු පියාණන් වහන්සේ දකිනවා මේ දෙන්නාට සෝවාන් වෙන්න අන්දමේ විනත් තියෙනවා කියලා. ඒ නිසා තරුණයා මේ බමුණාගේ වස්ත්‍ර සහිත ඒ පසුම්බිය රැගෙනෙන මාර්ගයේ හරියට මුවන් වෙන මාර්ගයේ වැද්දෙක් ඉන්නා වගේ කියලා මේ අටුවාවේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඒ මඟ රැකගෙන සොහොනට ඇතුල් වෙන ගේට්ටුව ළඟ රැකගෙන ඉඳලා බුදු පියාණන් වහන්සේ මේ තරුණයාගෙන් අහනවා තරුණයා කුමක්ද කරන්නේ. ඉතින් තරුණයා ප්‍රකාශ කරනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අපේ තාත්තා මෙන්න මේ ගැන මෙහෙම දෙයක් කිව්වා. මේ වස්ත්‍රය මේ වගේ නපුරු දෙයක්, මොම වසක් වගේ විස ගෝර දෙයක් වගේ. යම් කිසි කෙනෙක් මේ වස්ත්‍ර යුගල පාවිච්චි කරොත් ඔහු විනාශ වෙනවා. ඒ නිසා මම මේක සොහොනට දාන්න ආවේ කී වෙලාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන හැනන් දාන්න. ඉතින් තරුණයා මේක බිමට දැම්මට පස්සේ පාංශුකූල වස්ත්‍රයක් ගන්න පුළුවන්. ඒ විදිහටනේ පින්වත්නි නියම පාංශුකූල වන්නට අතින් දෙන දෙයක් ගන්නට බෑ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේක බිමට දැම්මට පස්සේ ඒ වස්ත්‍ර දෙක අතර අරන් කියනවා මේක අපට ගැළපෙනවා. ඉතින් තරුණයා පළක් වන්න හදනවා, ගන්න එපා ස්වාමීන් ගන්න එපා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒකට ඇහුම් ගන්නෝදි මේක රැගෙන වේළුවනාරාමයට වඩිනවා. ඉතින් මේ තරුණයාත් වහාම තමන්ගේ තාත්තා ළඟට ගිහිල්ලා ඒ සිද්ධ වෙච්ච සිද්ධිය ප්‍රකාශ කරනවා. මේ බමුණුතුමත් කල්පනා කරනවා මොකද මේ බුදු පියාණන් වහන්සේ කරේ. දැන් ඉතින් වේළුවනාරාමයත් විනාශ වෙනවා, බුදු පියාණන් වහන්සේටත් බොහොම අනුතුරු වෙනවා. ඉතින් එහෙම වුණොත් මටත් කැලලක්. ඒක නිසා මම වහාම ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට මේ කාරණේ සැලකරන්න ඕනේ කියලා කල්පනා කරලා බොහෝ වස්ත්‍ර අරගෙන බුදු පියාණන් වහන්සේ බැහැදකින්ට යනවා. එහෙම ගියපු මේ බමුණුතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකලා එකත් පස්සේ ඉඳගෙන බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, බුදු පියාණනි මගේ පුතා මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරා, ඒක ඇත්තද? බුදු පියාණන් වහන්සේ වස්ත්‍රය ගත්තද? බමුණ එසේය, ස්වාමීනි ඒ වස්ත්‍රය ගන්න එපා. එහෙම ගත්තොත් මේ විදිහේ විනාශයන් ඇති වෙනවා. මම මේ වස්ත්‍ර අරගෙන ආවා, ඔබ වහන්සේට පොරවන්න අඳින්න වස්ත්‍රයක් නැත්නම් මේ වස්ත්‍ර ගන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී
බුදු පියාණන් වහන්සේ මේ බමුණුතුමාට ප්‍රකාශ කරන බ්‍රාහ්මණය අපි පැවිද්දෝ. ඉතින් අපට අමුසොහොනේ ඇතුල් වේදියේ කසල ගොඩේ නානතොටේ මහවගේ ඉතින් මේ වගේ තැන්වල දාන වස්ත්‍ර කැපයි. පැවිද්දන් වෙන අපට ඒක ගැළපෙනවා. බොහොම සාරුප්පයයි. මේ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම කරලා බුදු පියාණන් වහන්සේ බ්‍රාහ්මණයාට දැනුම් දෙනවා බමුණ ඔබ ඉස්සරත් ඔයදී විශ්වාසවල හිටියා. ඉතින් බමුණාගේ ඉල්ලීම පරිදි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි අතීතයේ මේ මගධ රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමය අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජගහනුවර ඉපිදලා තරුණ වියට පැමිණෙද්දී තේරෙනවා මේ කාමයන්ගේ ආදීනව. ඒ නිසා හිමවදට ගිහිල්ලා තාපස පැවිද්දෙන් පැවිදිලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන දැන් වාසය කරන්නේ. ඉතින් මේ අපේ බෝධිසත්වයන් වහන්සේ හිමවතේ වාසය කරන කාලේ ඒ වැසිසාර මාසය තුළ මනුස්ස ජනාවාස වලට වැඩම කරනවා. ඉතින් එහෙම වැඩම කරපු ගමනේ මේ බරණැස් නුවර රජතුමා බෝධිසත්වයන් වහන්සේගේ ඉරියව් වලින් පැහැදිලා බෝධිසත්වයන් වහන්සේට ඒ රජතුමාගේ උයනේ ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ දවස පින්වත්නි මේ බ්‍රාහ්මණතුමත් එක් දුස්සලක්කන කියන නමින් බ්‍රාහ්මණෙක් වෙලා ඒ නුවරම ඉපද සිටිනවා. ඉතින් වර්තමාන කතාව අතීත කතාව බොහොම සමානයි. මේ බමුණාරි විදිහටම තමන්ගේ පුතාලාවා ඒ විදිහට මීයන් කාපු වස්ත්‍රයක් සුහනට පිටත් කරනවා. තාපසතුමා අය ගන්නවා. ඉතින් ඒ නිසා මටත් අනුතරක් වෙන්න පුළුවන් රජතුමාගේ ප්‍රසාද දිනාගත තාපසතුමාට අනුතරක් වුණොත් ඒ නිසා මේ වස්ත්‍ර අයින් කරවන්න ඕනේ කියලා කතාව අහ කරන වෙලාවේ ඒ තාපසතුමා මේ දුස්ස ලක්ෂණ කියන බමුණාට ප්‍රකාශ කරන බමුණ අපි කෝතුහලක මංගල අධහන පිරිසක් නොවේ. අපට මේ වගේ දේවල් වටිනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පවා මේ කෝතුහලක මංගල්‍ය කියන ඒ කරුණු ප්‍රතික්ෂේප කරා. මේවා බොහොම මිත්‍යා දෘෂ්ටික දේවල්. මේ ආදීන් එහි ආදීනව පවසමින් ධර්ම දේශනා කරන මේ තාපසයන් වහන්සේට පැහැදෙන ඒ බමුණුතුමා තාපසයන් වහන්සේ සරණ යනවා. ඉතින් ඒ වෙලාවේ තාපසතුමා ප්‍රකාශ කරපු ගාථාව තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. ඒ තමයි අපි මුලින්ම මේ ගාථාවේ ඒ ණය ගාථා වශයෙන් සිහිපත් කරලා ඔය පින්වතුන්ට මතක් කර සිටියේ. පින්වතුනි ඒ විදිහට ඒ දුස්ස ලක්කන බමුණුතුමාට ධර්ම දේශනා කරන අපේ තාපසයන් වහන්සේ තමන්ගේ ජීවිතය බොහොමෝදින් ගත කරලා කම්මෝ පරිද්දෙන් වාසය කරලා දිවි කෙලවර බඹලෝ වැඩම කරනවා. අපේ බුදු පියාණන් වහන්සේත් මේ ජාතක දේශනාව දේශනා කරලා අවසානයේදී චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරනවා. ඒ දේශනාව කෙලවර මේ තාත්තා හා පුතා මේ දෙන්නාම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත අති උත්තම සෝවාන් ඵලයේ පිහිටෙනවා. ඒ තත්ත්වයට අපි සාදුහු කියලා අනුස්මරණය කරමු. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සංදිත් ගලපලා දේශනා කරනවා මේ තාත්තයි පුතයි ඒ ඈත අතීතෙත් ඒ තාත්ත පුතාමයි. එදා තාපසතුමා වෙලා මේ පිරිසර නිවැරදි මාර්ගය කියා දුන්නේ දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලා තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරන්නේ. පින්වතුනි අති උත්තම ජාතක දේශනාවක් ඉතිහාසය ආගම සංස්කෘතිය මේ වාගේ මිශ්‍ර වෙන්න ඕන තැන් තියෙනවා මිශ්‍ර නොවිය තැන් තියෙනවා. මොකද බුදුදහම කියන්නේ කිසිම අඩුවක් නැති අති උත්තම ලෝකෝත්තර දර්ශනයක්. මේ ලෝක ජීවිත සාර්ථකත්වයට වඩා නිර්වාණයේ වටිනාකම කියලා දෙන උත්තම දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඉතින් වැරදි සහිත අඩුපාඩු සහිත දර්ශන මේවාට එකතු වුනහම බොහෝ විකෘතිින් ඇති වෙනවා. ඉතින් ඒ විකෘතිවල ඵලයක් ලෙස අපට දැක් ගන්න ලැබෙනවා අද මේ සමාජය තුළ. බොහෝ දෙනෙක් බොහෝ යంత్ర මන්ත්‍ර ආදී වැරදි ක්‍රියාවලිය දෙනවා. ඒක බෞද්ධයන්ගේ සිරිතක් හැරීට පවා දකින්නට සමහරුන් පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඒ ජීවිත අඳුර තුළ පවතින බවක් අපට පේනවා. ඒ නිසා පින්වත්නි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ සත්‍යයේ ඒ නිර්මල භවයේ ආලෝකයෙන් දිඳුලන මේ දර්ශනය පිළි අරගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි උත්සාහ කරගන්න ඕනේ. අනවශ්‍ය එක එක විශ්වාස හිත් තුළ පුරවගෙන භයභීරාන්ත වෙලා කාලය ගත කරනවට වඩා බුදු පියාණන් වහන්සේගේ සත්‍ය දහම ජීවිතයට ළඟා කරගෙන ඒ දහම ජීවිතය තුළින් ක්‍රියාත්මක කරගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට අනිත් පිහිටක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට මේ ලෝකයේ තුළ බොහොම පෞරුෂත්වයෙන් යුතුව අභිමානවත් ලෙස ජීවත් වන්නට පුළුවන්.